දැන් අපිට කළුවරේ චරමරේට මුහුණ දෙන්න වෙලා. මීට වසර කිහිපයකට පෙරත් පැය ගණන් වෙදුලිය කප්පාදු වීම සිදු වුණා. හොඳට ඉරපායන ඇතිවෙන්න හුලන් හමන රට වටේම මුහුද තියෙන රටක් ශ්‍රී ලංකාව. එක් කරුමේක මහත අපේ සමහර ඉංජිනේරුවන්ට දේශපාලඥීන්ට සභාපති වරුන්ට පේන්නෙම ගල්ලඟුරු බලාගාර සහ ඩීසල් බලාගාරයි. එනිසා දැන් ඩොලර් හිඟයත් එක්ක ඉන්ධන හිඟයකුත් ඇති වෙමින් තිබෙනවා. අද අපේ රටේ විදුලි බලාගාර වැඩි හරියක් දුවන්නේ ඉන්ධන වලින්. එය 65%ක පමණ ප්‍රමාණයක්. පුදුමය කියන්නේ නිදහසින් වසර 73ක් ගෙවිලත් පුනර්ජනනීය විදුලි බල උත්පාදනය තාමත් 2%ක් පමණ වනවා. මේ දිනවල ජල විදුලි බලයත් අඩුයි. ඒ වර්ෂාව නැතිකම නිසායි. බොහෝ විට අප්‍රේල් මාසයේ වනතෙක් ප්‍රධාන ජලාශවල ජල දහරිතාව අඩු වෙන්න පුළුවන්. එවිට විදුලිය කප්පාදු කරන්න සිද්ධ වෙනවා. නොරොච්චෝලේ බලාගාරයත් කොයි වෙලෙත් බිඳ වැටෙනවා. රටේ තියෙන බලාගාර මාරුවෙන් මාරුවට තට්ටු මාරු විදිහට බිඳ වැටෙනවා. සමහර ඒවා එපා කියද්දී අක්‍රිය කරනවා. ඊයේ දින කැලණි තිස්ස බලාගාරයේ පවතින සෝජීට්ස් බලාගාරයත් අක්‍රිය කළේ නඩත්තු කටයුත්තක් බව පවසමින්. අද මහජන උපයෝගීතා කොමිසම සහ විදුලි බල මණ්ඩලය අතර සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ අද සිට විදුලිය කප්පාදු කරනවාද නැද්ද කියන තීරණය ප්‍රකාශ කිරීමටයි. ඒ අනුව එළඹෙන සඳුදා දිනතෙක් විදුලිය කපන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිසම අද ප්‍රකාශ කළා. දැන් මහජන උපයෝගීතා කොමිසම සිටින්නේ අපිට විදුලිය කපන දවස පෙන්වා දෙන්න. විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ණයයි. එය බිලියන 91ක් ණයට තෙල් දෙන්නේ නැහැ කියලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට තර්ජනය කරනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන සමාගම් තර්ජනය කරනවා. ඒ ඩොලර් නැත්නම් තෙල් දෙන්නේ නැහැ කියලා. දෙගොල්ලෝම අන්තිමට ජනතාවට තර්ජනය කරනවා. ඒ විදුලිය කපනවා කියලා. කියන්නේ නැතිවම සමහර ස්ථානවල පැය ගණන් විදුලි කප්පාදු වීම සිදුවනවා. විදුලි කප්පාදුවක් සිදුවනවා නම් ඊට කාලසටහනක්ද ප්‍රකාශ කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළා. අපට කියන්නට ඇත්තේ විදුලි කප්පාදු කරන්න කාලසටහන් හදන්න බුද්ධිමතුන් අවශ්‍ය නැති බවයි. ඒ වගේ කාලසටහන් හදන්න ළමයෙකුට දෙන්න. එම දරුවන් විදුලිය කපන කාලසටහනක් හදලා දේවි. මේ රටට අද අවශ්‍ය පැය 24ම විදුලිය දෙන්න පුළුවන් බුද්ධිමතුන්. ඉංජිනේරුවන් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් රටට අවශ්‍ය විදුලිය කපන්නේ නැති ක්‍රම හඳුන්වා දෙන්න පුළුවන් බුද්ධිමතුන් සහ වැඩකාරයින්. හතර අතේ ඩොලර් සිංගමන් යදින අපිට මෙහෙම ගියොත් විදුලියත් වෙන රටකින් ගන්න වේවිද? විදුලිය කපන්න විශේෂඥ කොහොමත් ඕන්නේ. හැබැයි මේ විදිහට රටපාලනය කරන්න නායකයෝනිත් නැහැ. මේ නායකයෝ අවශ්‍යත් නැහැ. අපිට කියන්න තියෙන ඒගොල්ලෝ විදුලිය කපන්න විශේෂඥ හොයනවා නම් රටපාලනය කරන්න මේ වගේ නායකවරුත් නැහැ. පිටකොටුවේ ඉන්න මේ නාට්‍යාලේ මිනට පුළුවන් ඊට වඩා හොඳට දේවල් කරන්න මේ රට වෙනුවෙන්. අපිට තේරෙන විදිහට මේ ඔක්කොම විනාශ කරලා මුළු රට පයින්න වගේ එකක් තමයි දැනෙන්නේ. කරන්ට් එක කපන්න නම් විශේෂඥ ඕනේ නැහැ. කරන්ට් එක හරියට නිසාකාර ගෙනියන්න විශේෂඥ ඕන. ඒ නැති එකද වෙලා තියෙන්නේ. මේ අනවශ්‍ය පවර් කට් එක ගන්න එක දිගට ප්ලෑන් කරලා මේ වැඩ කරගෙන ගියා නම් පවර් කට් එකක් වෙන්නේ නැහැ. හැම දෙයකටම විශේෂඥ දානවා. දැන් කොමිෂන් එකක් දෙලා කොමිෂන් එක ප්‍රතිඵල ආවම ඒකත් විභාග කරන තව කොමිෂන් එකක් දාන. ඒ වගේ හැමදාම කල්මරන ප්‍රශ්නේ කල්මරන විතරයි. ඒගොල්ල මොලකාරය වෙන්නේ නේ. නෑ කරන්ට් එක පවත්වාගෙන යන එක තමයි හොඳ. හැමදාම තියෙනවා නම් කරන්ට් එක හොඳයි කියලා තමයි අපිට ඕනේ. මිනිස්සු මිනින දුක ගැන ප්‍රතිපත්තියක් නෑ. රටේ ආණ්ඩුවක් නෑ වගේ. මම හිතන්නේ අෆ්ගනිස්තානෙට පස්සේ ආණ්ඩුවක් නැති ලෝකේ කරාට වගේ පේ. කරන්ට් එක සාමාන්‍ය විදිහකට කපන්න ඕනේ. රාට උයන වෙලාවටමනේ යන්නේ. ඒකනේ ප්‍රශ්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.